ගැස්ට්‍රයිටිස් කියන්නේ සුලබ රෝගයක්නේ. ඉතින් අපේ ගෙදර අයටත් ගැස්ට්‍රයිටිස් රෝගය තියෙනවා. මං හිතුවා ඉතින් ගෙදර වත්තෙන්ම කපාගත්ත කොමාරිකා වලින් කොමාරිකා ජෙලි එකක් හදන්න ඕනි කියලා. මං ඔයාලට පෙන්නන්නේ ඒකේ තිත්ත ගතිය නැති කරලා කොහොමද මේ රසම රස කොමාරිකා ජෙලි එක හදන්නේ කියලා. ඉතින් මුලින්ම කපාගත්ත කොමාරිකා ටික ඒක කිරි ටික බේරෙන්න හොම තියලා ඊට පස්සේ මම මේක ඉන්න පෝආකාරයට හොදගෙන කපලා මදේ මේ විදිහට වෙනම බෝල් එකකට අරගන්නවා. ඉතින් කොමාරිකා ටික ඒ විදිහට තිබ්බහම තමයි ඒකේ අර කිරි ගතිය බේරලා යන්නේ. දැන් මම ඇපල් ජෙලි එකක් අරගෙන තියෙන්නේ. ඒකට උණු වතුර මිලිලීටර් 250ක් ඒ කියන්නේ කෝපයක් විතර එකතු කරලා හොඳට මේක දිය කර ගන්න. ඉතින් ඕගලන්ට පුළුවන් ඉතුරු මිලිලීටර් 250ට ඇල් වතුර එකතු කර ගන්න. ඉතින් දැන් මේ මම එකතු කරන්නේ මිලිලීටර් 250ක් වෙච්ච ඇල් වතුර. එතකොට සම්පූර්ණයෙන්ම මිලිලීටර් 500ක් වෙන්න මං ජෙලි එක හදා ගන්නවා. දැන් මං කපලා අයින් කරගත්ත කොමාරිකා මද ටික මම ජෙලි එක හදන ග්ලාසස් වලට දාගන්නවා. ඉතින් ඕගලන්ට පුළුවන් මේක වෙනම මම මේ කන්න දේසිම විදිහට තමයි මේ හදන්නේ. ඊට පස්සේ මේක මම ග්ලාසස් වලට මගේ ජෙලි මිශ්‍රණය එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් වෙලා නිවෙන්න තියලා තමයි ෆ්‍රිජ් එකේ ශීතකරණය දාලා පැය 3කට විතර පස්සේ කෑමට ගන්න සෝදානම් කරගන්නේ. දැන් ඕගලන් දකින්නේ එහෙම ශීතකරණය තියලා ගත්ත මගේ ජෙලි ටික. බලන්න කොහොමද ලස්සනට මේක හැදිලා තියෙනවා. ඉතින් ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් තිත්ත රහට වැඩිය අකමැති නම් කොමාරිකා කන්න මේ විදියට හදලා ඕගලන්ට ආහාරයට ගන්න පුළුවන්.